රටපුරා දිගින් දිගටම ගෑස් ආශෘත පිපිරීම් සම්බන්ධයෙන් අනතුරු අඩුවැඩි වශයෙන් තවමත් වාර්තා වෙනවා. මේ හේතුවෙන් ජනතාව බරපතල අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. මසක් තුල සිදු වූ ගෑස් ආශෘත පිපිරීම් 900කට වැඩි. මෙම පිපිරීම් හේතුවෙන් ජීවිත හානි සහ දේපළ හානි විශාල සංඛ්‍යාවක් වාර්තා වුණා. ආපදාවට පත් වූවන්ට වන්දි ලබා දීමට පියවර ගන්නා බව විශේෂ බාර රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා. ගෑස් ආශෘත පිපිරීම් සම්බන්ධයෙන් හානි සිදු වූ පුද්ගලින්ට වන්දි ලබා දීමට අදාළ සාකච්ඡාවක් අද විශේෂ බාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා. මෙම සාකච්ඡාවට ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් නියෝජිතින් පාරිභෝගික සේවා අධිකාරිය රක්ෂණ සමාගම් ඇතුළු අදාළ ආයතන කිහිපයකම නිලධාරීන් පැමිණ සිටිනවා. එමෙන්ම ගෑස් පිපිරීම් සහ ගිනි ගැනීම හේතුවෙන් විපතට පත් වූවන් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් කිහිප දෙනෙකුද මෙම සාකච්ඡාවට එක්ව සිටින බවයි වාර්තා වන්නේ. ගිනි ගැනීම් සහ කාන්දු වීම් සිදුවන සියලුම අලෙවි නියෝජිතයන් සතුව තිබූ පරණ ගෑස් සිලින්ඩර තොග ආපසු සමාගම වෙත රැගෙන යන බවට තොරතුරු මේ දිනවල ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වෙනවා. සමාගම් නිලධාරීන් පවසන්නේ දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන්ට අදාළ ගෘහස්ත ගෑස් තොග එකවර බෙදා හැරීම සඳහා මෙම ගෑස් සිලින්ඩර එකතු කිරීමට පියවරගත් බවයි. මේ අතර ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් ගෑස් වෙනුවට විකල්ප බලශක්ති ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. ගොම මෙතුරු වෙන අමුකොළ මේ ඔක්කොම දාන්නේ මෙතනින් දැම්මට පස්සේ ඒ ප්‍රධාන වලට ගිහිල්ලා එතන තමයි ජීව වායු නිෂ්පාදනය වෙන්නේ. ජීව වායු නිෂ්පාදනය කරන එතන ඉඳලා ආයි ටැංකියේ ඉඳලා මේ බඩේ මෙතනට අරන් එන මේ කුස්සිය. ගින්දර තිබුණාම තමයි ගින්දර පත් වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.